හරි. එහෙමනම් අපි අපේ පළවෙනි session එක පටන් ගන්නවා. විගණනය කියන්නේ මොකක්ද කියන එක තමයි අපේ මේ පළවෙනි session එකේදී මම ඔයාලට විස්තර කරන්න හදන්නේ. ඒතොර මේ විගණනය කියන subject එක මීට කලින් ඔයාලට අහු වෙලා නැතුව ඇති. නේ? මීට කලින් ඔයාලට අහු වෙලා නැහැ. හැබැයි අහලා තියෙනවා. ඉතින් ඒ අහලා තියෙන හැබැයි ඔයා දන්නේ නැති මේ විගණනය කියන එක මොකක්ද කියන එක විස්තරාත්මකව කතා කරන්න තමයි අපි අපේ සිලබස් එකේදී හදන්නේ. හරිද? එතකොට මේක දන්න කට්ටියත් ඇති. හරිද? ඔඩිට් ෆර්ම් යන අය ඇති. හරිද? එතකොට කලින් මේ සබ්ජෙක්ට් එක කතා කරපු අය ඉන්නත් පුළුවන්. එතකොට ඒගොල්ලන්ට යම් අයිඩියා එකක් තියෙනවා. හැබැයි සමහරක් අයට මේ ගැන ලොකු අයිඩියා එකක් නැහැ. හරිද? එතකොට මොකක්ද මේ විගණනය කියන්නේ? මෙදනදී කරන්න හදන්නේ මොකක්ද කියන එක තමයි බේසිකලි මේ session එකේදී ඔයාට කියන්න හදන්නේ. හරිද? හරි. එතකොට දැන් විගණනය කියන එක සම්බන්ධයෙන් ඔයා දන්නේ මොකද්ද? ඔයා දැනට දන්නවා මේ විගණනය කියන්නේ කවුරු හරි චෙක් කරනවා මොනවා හරි දෙයක්. හරිද? මේක පරීක්ෂාවක් කියන එක තමයි මේ විගණනයක් කියලා කියන්නේ. හරිද? යම් පුද්ගලෙක් මොකක් හරි දෙයක් පරීක්ෂාවට ලක් කරනවා. හරි. එහෙම දෙයක් තමයි මෙතනදී වෙන්නේ. හරිද? එතකොට අපි මෙතනදී කතා කරන්න හදන්නේ මොන වගේ දේවල් පරීක්ෂා කිරීමක් ගැනද? හරිද? ඕන දෙයක් චෙක් කරන එකක් අපිට පොදුවේ කියන්න පුළුවන් විගණනයක් කියලා. හැබැයි ඒ හැම දෙයක් ගැනම නෙමෙයි අපි මෙතනදී කතා කරන්නේ. අපි මෙතනදී කතා කරන්නේ සමාගමක මූල්‍ය ප්‍රකාශන පරීක්ෂාවට ලක් කිරීමක් ගැන. හරිද? ඒක තමයි අපි මෙතනදී මේ විගණනය කියලා කතා කරන්නේ. මොකද එහෙනම් මේ විගණනය කියලා අපි මේ කතා කරන්න හදන්නේ මොකද්ද? සමාගමක මූල්‍ය ප්‍රකාශන පරීක්ෂාවට ලක් කිරීමක් කරන්නේ කොහොමද? අන්න ඒක තමයි මේ විගණනය කියලා අපි කතා කරන්න හදන්නේ. හරිද? හරි. එහෙනම් පොඩි අවබෝධයක් දැන් තියෙනවා. හරි. එතකොට දැන් අපි මෙහෙම මම මුලින් ඔයාලට කියන්නම්. දැන් ලංකාවේ ගත්තට පස්සේ ව්‍යාපාර තියෙනවනේ. ওই ව්‍යාපාර ගත්තට පස්සේ අපිට බෙදන්න පුළුවන්නේ රාජ්‍යංශයේ ව්‍යාපාර සහ පෞද්ගලිකංශයේ ව්‍යාපාර කියලානේ. ඒතර රාජ්‍යංශයේ ව්‍යාපාර අපි පැත්තකට තියනවා. ඒක අපිට මෙතනදී අදාළ නැහැ. ඒතර පෞද්ගලිකංශයේ ව්‍යාපාර ගත්තට පස්සේ ඒ පෞද්ගලිකංශයේ ව්‍යාපාර ලාභ ලැබීමේ අරමුණෙන් ප්‍රයිවට් සෙක්ටර් එකේ ව්‍යාපාර පටන් අරන් තියෙනවා. ඔයා දන්නවා තනි පුද්ගල ව්‍යාපාර විදියට පටන් අරන් තියෙනවා. ඊට පස්සේ හවුල් ව්‍යාපාර විදියට පටන් අරන් තියෙනවා. ඊට පස්සේ සමාගම් විදියට පටන් අරන් තියෙනවා. හරිද? ඒතර මේ එක එක ව්‍යාපාර ගත්තට පස්සේ ඕනතරම් ලංකාවේ එහෙම තියෙනවා. ප්‍රයිවට් කම්පැනි තියෙනවා, පොදු සමාගම් තියෙනවා, හවුල් ව්‍යාපාර තියෙනවා, නේ? තනි පුද්ගල ව්‍යාපාර තියෙනවා. ඔය හැම ව්‍යාපාරයක්ම කරන්නේ මොකක් හරි අරමුණක් ඉටු කරගන්න, එහෙම නැත්නම් ලාභ ලැබීම කියන අරමුණ ඉටු කරගන්න මොකක් හරි ව්‍යාපාර කටයුතුක නිරත වෙලා ඉන්නවා. ඒක තමයි ව්‍යාපාරයක් කියන්නේ. ව්‍යාපාර සංවිධානයක් කියන්නේ එහෙම එකක්. හරිද? එතකොට මෙන්න මේ ව්‍යාපාරවල හරිද? අපි අයිතිය ගත්තොත් අයිතිය සහ කළමනාකරණය. අයිතිය කියන්නේ ඒ බිස්නස් එකේ අයිතිය තියෙන්නේ කාටද? කළමනාකරණය කියලා කියන්නේ බිස්නස් එක රන් කරන්නේ කවුද කියන එක. ඉතින් අපි මේ එක එක ව්‍යාපාරවල අයිතිය සහ කළමනාකරණය ගැන පොඩ්ඩක් බැලුවොත් හරිද? පොඩ්ඩක් බැලුවොත් අපිට මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඔයාට මොන වගේ අදහසක්ද තියෙන්නේ? හරිද? දැන් තනි පුද්ගල ව්‍යාපාරයක් ගත්තොත් එහෙම ඒ තනි පුද්ගල ව්‍යාපාරයේ හරිද? තනි පුද්ගල ව්‍යාපාරයේ අපි කියනවා අයිතිය. තනි පුද්ගල ව්‍යාපාරයේ අයිතිය සහ කළමනාකරණය. අයිතිය සහ කළමනාකරණය ගත්තොත් එකම පාර්ශවයක් විසින් තමයි කරන්නේ. හරිද? එකම පාර්ශවයක් විසින් තමයි කරන්නේ. ඒ මොන ව්‍යාපාරයකද? තනි පුද්ගල ව්‍යාපාරයක. හරිද? හැබැයි හවුල් ව්‍යාපාරයක් ගත්තොත් ඒ හවුල් ව්‍යාපාරයේ අයිතිකාරයෝ කීප දෙනෙක් ඉන්නවා. හරිද? අයිතිකාරයෝ කීප දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඒ අයිතිකාරයොන්ට අපි කියනවා හවුල්කරුවෝ කියලා. ඒ හවුල්කරුවෝ එකතු වෙලා ව්‍යාපාරය කරගෙන යනවා. හවුල්කරුවෝ එකතු වෙලා ව්‍යාපාරය කරගෙන යනවා. හරිද? එතකොට මේ ව්‍යාපාරයේ තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට හරි හවුල් ව්‍යාපාරයක් හරි විදියට පටන් අරගෙන කරගෙන ගියාට ඒ ව්‍යාපාරයට නෛතික පුද්ගලභාවයක් හම්බෙන්නේ නැහනේ. නේ? අන්න ඒක නිසා තමයි ව්‍යාපාර පටන් ගන්නෙ මොකක් විදියටද? සමාගම් විදියට. සමාගම් විදියට. හරිද?
සමාගම්. එතකොට මේ එක එක ව්‍යාපාර ගත්තොත් මේ ව්‍යාපාර ගැන ඔයාට අදහසක් තියෙනවා. ඒතරත් අපෝ කිව්වොත් තනි පුද්ගල ව්‍යාපාරයක් ගත්තොත් තනියෙන් එක්කෙනෙක් ව්‍යාපාරයට සල්ලි දානවා. හරිද? ඊට පස්සේ එයාම බිස්නස් එක කරගෙන යනවා. ඒතරත් තනි පුද්ගල ව්‍යාපාරයක අපි අර කිව්වා වගේ අයිතිය. හරිද? මෙන්න මේකේ අයිතිය. අයිති පුද්ගලයාම තමයි කළමනාකරණය කරන්නේ. කළමනාකරණය. අයිති පුද්ගලයාම තමයි බිස්නස් එක කරගෙන යන්නේ. එතකොට අයිතිය සහ කළමනාකරණය කියන එක පාර්ශ්වයන් දෙකක් අතින් නෙවෙයි වෙන්නේ. හැබැයි හිතන්නකෝ හවුල් ව්‍යාපාරයක්. හවුල් ව්‍යාපාරයකට අර කිව්වා වගේ 3-4 දෙනෙක් එකතු වෙලා ව්‍යාපාරේ හවුල් ව්‍යාපාරයක් විදිහට පටන් ගන්නවා. හරිද? එතකොට අපි ඒගොල්ලන්ට කියනවා හවුල් කරුවෝ කියලා. ඒ හවුල් කරුවෝම මොකද කරන්නේ? බිස්නස් එක කරගෙන යනවා. ඒතර හවුල් ව්‍යාපාරයකත් අයිතිය සහ කළමනාකරණය ඇත්තරම එකම පාර්ශ්වයක් අතින් වෙන්නේ. හරිද? ඒතර තනි පුද්ගල ව්‍යාපාරයක් ගත්තත් හවුල් ව්‍යාපාරයක් ගත්තත් අයිතිකාරයම තමයි බිස්නස් එක කරගෙන යන්නේ. ඒතර අයිතිකාරයෝ දන්නවද නැද්ද බිස්නස් එකට මොකද වුනේ? එහෙම නැත්නම් අපි දාපු සල්ලි වලට මොකද වුනේ කියලා අයිතිකාරයෝ දන්නවද නැද්ද? දන්නවා. ඇයි ඒ? ඒගොල්ලෝ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වෙන නිසා. එතකොට අපේ සල්ලි වලට මොකද වුනේ කියලා අයිතිකාරයොන්ට ගැටලුවක් නැහනේ. මොකද ඒගොල්ලොම තමයි බිස්නස් එක රන් කරගෙන යන්නේ. පැහැදිලි නේ මං කියන එක? එතකොට තනි පුද්ගල ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර ගත්තට පස්සේ අයිතිය සහ කළමනාකරණය එකම පාර්ශ්වයක් නිසා අර අයිතිකාරයොන්ට ගැටලුවක් නැහැ. අපේ සල්ලි වලට මොකද වුනේ? බිස්නස් එකට දැන් මොන වගේ තත්ත්වයකද තියෙන්නේ? අන්න එහෙම ඩවුට් නැහැ, ගැටලු නැහැ. හරිද? ඒක පැහැදිලි. ඊට පස්සේ එන්නකෝ සමාගම්. මෙතන පොදු සමාගම් නෙවෙයි, මේක සමාගම්. සමාගම් ගත්තට පස්සේ ඔයා දන්නවා සමාගම් පෞද්ගලික සමාගම් විදිහටත් පටන් අරන් තියෙනවා, පොදු සමාගම් විදිහටත් පටන් අරන් තියෙනවා. හරිද? ඒතර ව්‍යාපාරයක් සමාගමක් විදිහට පටන් ගන්නේ ඒ ව්‍යාපාරයට නෛතික පුද්ගල භාවයක් ලබා ගන්න ඕන නිසානේ. ඒතර නෛතික පුද්ගල භාවයක් ලබා ගන්න ව්‍යාපාරය පටන් ගන්නවා කම්පැනියක් විදිහට. ඒතර කම්පැනියක් විදිහට පටන් ගන්නදී ප්‍රයිවට් කම්පැනියක් විදිහට පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ පොදු සමාගමක් විදිහට පටන් ගන්න පුළුවන්. හිතන්නකෝ ප්‍රයිවට් කම්පැනියක් විදිහට පටන් ගත්ත කියලා. ඒතර කම්පැනි එකට සල්ලි දාන කට්ටියට අපි කියනවා කවුරු කියලාද? කොටස් හිමියෝ කියලා. ඊට පස්සේ සමාගමක බිස්නස් එක කරගෙන යන කළමනාකරණය කරන පාර්ශ්වයට අපි කියනවා අධ්‍යක්ෂක මණ්ඩලය කියලා. එතකොට මේ සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලය අධ්‍යක්ෂක මණ්ඩලයට පත් වෙන්නේ අයිතිකාරයොනොත් කොටස්කරුවන්ගේම කට්ටිය. කොටස්කරුවම තමයි ඩිරෙක්ටර්ස්ලා විදිහට පත් වෙන්නේ. එතකොට ප්‍රයිවට් කම්පැනි එක ෂෙයාර් හෝල්ඩර්ස්ලා ඉන්න කීප දෙනායිනේ. ඒ කීප දෙනාම ප්‍රායෝගිකව අධ්‍යක්ෂක මණ්ඩලයටත් පත් වෙනවා. එතකොට පෞද්ගලික සමාගමකත් අයිතිකරුවෝ සහ කළමනාකරුවෝ කියන්නේ එකම පාර්ශ්වයක්. හරිද? පෞද්ගලික සමාගමත් ප්‍රායෝගිකව අයිතිය සහ කළමනාකරණය එකම පාර්ශ්වයක් අතින් තමයි වෙන්නේ. හැබැයි හිතන්නකෝ පොදු සමාගමක් ගත්තොත් ඒ පොදු සමාගමේ අයිතිකාරයෝ. හරිද? මේ පොදු සමාගමේ අයිතිකාරයොන්ට අපි කියනවා කවුරු කියලාද? කොටස් හිමියෝ. කොටස් හිමියන් කළමනාකරණය කරන කට්ටියට අපි කියනවා අධ්‍යක්ෂක මණ්ඩලය. ඒතර පොදු සමාගමක දැන් ව්‍යාපාරයක් පොදු සමාගමක් විදිහට පටන් ගන්න ලොකු ප්‍රාග්ධනයක් රැස් කරගන්න ඕන නිසානේ. එතකොට ඒ සමාගමේ කොටස්කාරයෝ ගොඩාක් ඉන්නවා. අපි හිතනකො 1000ක් විතර ඉන්නවා. හැබැයි ඒ 1000ම අධ්‍යක්ෂක මණ්ඩලයට පත් වෙනවද? නෑ. හරිද? අධ්‍යක්ෂක මණ්ඩලයට ඒ ඔක්කොමල පත් වෙන්නේ නෑ. හරිද? හරිද? ඒ අධ්‍යක්ෂක මණ්ඩලයට ඔක්කොමල පත් වෙන්නේ නෑ. එතකොට ෂෙයාර් හෝල්ඩර්ස්ලා 1000ක් ඉන්නව නම් 10 දෙනෙක් විතර පත් වෙනවා ඩිරෙක්ටර් බෝඩ් එකට, අධ්‍යක්ෂක මණ්ඩලයට. එතකොට හැම කොටස් හිමියෙක්ම ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නවද? නෑ. අන්න ඒක නිසා අපි කියනවා ප්‍රායෝගිකව පොදු සමාගම්වල අයිතිය සහ කළමනාකරණය අසමානයි. අසමානයි කියලා අදහස් වෙන්නේ හැම අයිතිකාරයාම බිස්නස් එක කළමනාකරණය කරන්න සම්බන්ධ වෙන්නේ නෑ කියන එක. පැහැදිලිනේ මං කියන එක? ඔව්. ඒක නිසා හැම ෂෙයාර් හෝල්ඩර්ම ඩිරෙක්ටර් බෝඩ් එකේ නැහැ.
එතකොට මේ ෂෙයා හෝල්ඩර්ස්ලා අතරින් ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්න කීප දෙනයි. ඒ කීප දෙනා විතරයි දන්න බිස්නස් එකේ වෙන දේවල්. 1000ක් ඉන්නවනම් ඒ 1000න් 10 දෙනෙක් ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නවනම් ඒ 10 දෙනා විතරයි දන්න බිස්නස් එක කරන විදිය. කරපු විදිය. හැබැයි 990ක්ම බිස්නස් එකට සම්බන්ධ වෙන්නේ නැහැ. හරිද? ආ එහෙමනම් ඒ වගේ සමාගමක අයිතිය සහ කළමනාකරණය අසමානයි. හරිද? හරි. එතකොට අපි මේ පොදු සමාගමක් කියන එක හරිද? දැන් අනිත් ඔක්කොම ව්‍යාපාරවල අයිතිය සහ කළමනාකරණය සමානයි. හැබැයි පොදු සමාගමක අයිතිය සහ කළමනාකරණය අසමානයි කියන හැමෝම සම්බන්ධ වෙන්නේ නැහැ කියන එක. ඒක පැහැදිලි. ඒක නිසා මේ පොදු සමාගම් කියන එක මම තව විස්තරාත්මකව කතා කරනවා මෙහෙම. හරිද? අතර පොදු සමාගමක් ගත්තොත් අපි අයිතිකාරයොන්ට කියන්නේ කවුරු කියලාද? කොටස් හිමියෝ. මේ කොටස් හිමියෝ කම්පැනිට ආයෝජනය කරනවනේ. හිතන්නකෝ කම්පැනිය සිංගර් එක. හරිද? මේ සිංගර් එකට ෂෙයා හෝල්ඩර්ස්ලා ඉන්වෙස්ට් කරනවනේ. ආයෝජනය කරන්නේ මොනව බලාගෙනද? ලාභාංශ. එහෙම නැත්නම් ප්‍රතිලාභ බලාගෙන. කම්පැනි එකට ආයෝජනය කරාට පස්සේ ලාභාංශ විදියටනේ ප්‍රතිලාභ ලැබෙන්නේ නේ. කම්පැනි එකට ආයෝජනය කරාට පස්සේ ඒකට රිටර්න් කියන්නේ ලාභාංශ විදියට. එතකොට යම් ෂෙයා හෝල්ඩර් කෙනෙක් කම්පැනි එකට ආයෝජනය කරන්නේ වැඩි ලාභාංශයක් ලැබෙයි කියලා හිතාගෙන. මේ වැඩි ලාභාංශයක් ලැබෙයි කියලා හිතාගෙන ඉන්වෙස්ට් කරනවා. හරිද? එතකොට කම්පැනි එකට ඉන්වෙස්ට් කරන ෂෙයා හෝල්ඩර් කෙනෙක්ට ලැබෙන ලාභාංශය කොච්චරක්ද නැද්ද? ඒක රඳාපවතිනවා කම්පැනියේ ප්‍රතිඵල මත. කම්පැනි එක ගන්න තීරණ මත. කම්පැනි ලාභදායීත්වය මත. එතකොට කම්පැනි ලාභදායීත්වයේ රඳාපවතින්නේ මේ කම්පැනිය රන් කරන ඩිරෙක්ටර්ස්ලා ගන්න ක්‍රියාමාර්ග මත. ඩිරෙක්ටර්ස්ලා බිස්නස් එක හරියට රන් කරලා තිබ්බොත් කම්පැනිය ලාභදායි. එහෙම වුණොත් ෂෙයා හෝල්ඩර්ස්ලාට හම්බෙනව මොනවද? හොඳ ලාභාංශයක්. හැබැයි ඩිරෙක්ටර්ස්ලා වැරදි තීරණ ගත්තොත් කම්පැනිය අලාභ ලබනවා. එහෙම වුණොත් කොටස් හිමියන්ට ප්‍රතිලාභයක් නැහැ. හරිද? එහෙනම් ෂෙයා හෝල්ඩර්ස්ලාගේ මේ ලාභාංශ රඳාපවතින්නේ ඩිරෙක්ටර්ස්ලා කම්පැනිය ගන්න ක්‍රියාමාර්ග මත. හරිද? ඒ කියන්නේ අපි කිව්වා කම්පැනිය කළමනාකරණය කරන වගකීම තියෙන කාගේ අතේද? කම්පැනියක් කළමනාකරණය කරන්නේ කවුද? අධ්‍යක්ෂක මණ්ඩලය විසින්. හරිද? අධ්‍යක්ෂක මණ්ඩලය විසින්. එතකොට කම්පැනියක් ගත්තොත් කම්පැනි ෂෙයා හෝල්ඩර්ස්ලා 1000ක් විතර ඉන්නවා. 1000න් 10 දෙනෙක් අධ්‍යක්ෂක මණ්ඩලය තුල කටයුතු කරනවා. ඒතරු ඒ 10 දෙනා මොකද කරන්නේ? අර 990 වෙනුවෙන්ම මේ 10 දෙනා තමයි බිස්නස් එක කරගෙන යන්නේ. බිස්නස් තීරණ ගන්න. එතකොට මේ 10 දෙනා අර සියලු ෂෙයා හෝල්ඩර්ස්ලාගේ නියෝජිතයෙක් වගේ, ඒජන්ට් කෙනෙක්. හරිද? මේ ඩිරෙක්ටර්ස්ලා අපි කියනවා නියෝජිතයෙක්. නියෝජිතයෙක්. හරිද? නියෝජිතයෙක් වෙනවා. මේ ඩිරෙක්ටර්ස්ලා කියන්නේ කම්පැනි ෂෙයා හෝල්ඩර්ස්ලාගේ ඒජන්ට් කෙනෙක්. නියෝජිතයෙක්. හරිද? එතකොට මේ ඩිරෙක්ටර්ස්ලට පැවරෙන කාර්යභාරයක් තියෙනවා. අර ෂෙයා හෝල්ඩර්ස්ලා කම්පැනියට දාපු සල්ලි තමන් බාරේ තියාගන්නවා. හරිද? අපි කියනවා බාරකාරීත්වය දරනවා. හරිද? බාරකාරීත්වය දරනවා. මොකේ බාරකාරීත්වයද? අර ෂෙයා හෝල්ඩර්ස්ලා කම්පැනියට දාපු සල්ලි දැන් කාගේ බාරේද තියෙන්නේ? මේ ඩිරෙක්ටර් බෝඩ් එක බාරේ තියෙන්නේ. ඒගොල්ලන්ගේ බාරේ තියාගෙන ඒ ෂෙයා හෝල්ඩර්ස්ලා වෙනුවෙන් නියෝජිතයෙක් විදිහට මේ ඩිරෙක්ටර්ස්ලා බිස්නස් එක කරගෙන යනවා. පැහැදිලිනේ? එතකොට මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ කම්පැනියක් තුල ප්‍රධාන කාර්යභාරයන් දෙකක් කරනවා. ඒ කාර්යභාරයන් දෙක තමයි බාරකාර කාර්යභාරය සහ නියෝජිත කාර්යභාරය. එහෙනම් මෙන්න මේ ඩිරෙක්ටර්ස්ලා කම්පැනියක් තුල කරන කාර්යභාරයන් දෙකක් තියෙනවා. එක පැත්තකින් බාරකාරයෙක් විදිහට කටයුතු කරනවා, අනිත් පැත්තෙන් නියෝජිතයෙක් විදිහට කටයුතු කරනවා ෂෙයා හෝල්ඩර්ස්ලාගේ. ඒතර මෙන්න මෙහෙම කටයුතු කරන අධ්‍යක්ෂක මණ්ඩලයට පැවරෙන වගකීමක් තියෙනවා. මොකක්ද ඒ වගකීම? කම්පැනියට ෂෙයා හෝල්ඩර්ස්ලා ආයෝජනය කරපු සල්ලි වලට මොකද වුනේ කියලා වාර්තා කිරීමට වගකීමක් පැවරෙනවා. කාටද මේ වගකීම පැවරෙන්නේ? අර අධ්‍යක්ෂක මණ්ඩලයට. අපි මේ වගකීම ඔයා අහලා ඇති ගිනුම් කටයුතු භාවය. ගිනුම්
කටයුතු භාවය accountability ගිනුම් කටයුතු භාවය කියලා අපි කියන්නේ ඔන්න ඕකට හරිද කම්පැනි ඩිරෙක්ටර් බෝඩ් එකට වගකීමක් තියෙනවා කම්පැනි ෂෙයාර් හෝල්ඩර්ස්ලා කම්පැනිට ආයෝජනය කරපු සල්ලි වලට මොකද වුනේ කියලා වාර්තා කරන්න අන්නේ වාර්තා කිරීමේ වගකීම අපි කියනවා ගිනුම් කටයුතු භාවය කියලා පැහැදිලිද ඔව් එතකොට මෙන්න මේ වාර්තා කිරීමේ වගකීම වෙනුවෙන් හරිද මෙන්න මේ වාර්තා කිරීමේ වගකීම වෙනුවෙන් අධ්‍යක්ෂක මණ්ඩලය හදනවා මොනවද මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂක මණ්ඩලය හදනවා මූල්‍ය ප්‍රකාශන ආ එහෙමනම් ඔයා දන්නවා කම්පැනි එක මූල්‍ය ප්‍රකාශන හදනවනේ ඔයා ඕන තරම් accounts වලට කම්පැනි වල accounts හදලා ඇති ඔය account set එක හදන වගකීම තියෙන එහෙනම් කාගේ අතේද මතක තියාගන්න අධ්‍යක්ෂක මණ්ඩලය අතේ එහෙනම් මෙන්න මේ වගකීම තියෙන කාටද අධ්‍යක්ෂක මණ්ඩලයට මෙන්න මේ මූල ප්‍රකාශන පිළියෙල කිරීමේ වගකීම තියෙන කාටද මෙන්න මේ අධ්‍යක්ෂක මණ්ඩලයට තමයි වගකීම තියෙන්නේ වගකීම තියෙන අධ්‍යක්ෂක මණ්ඩලයට පැහැදිලිනේ නේ ඒතර අධ්‍යක්ෂක මණ්ඩලය මේ මූල ප්‍රකාශන හදන්න ඕනේ ඒගොල්ලෝ කැමති කැමති විදිහටද නෑ ඒ account set එක හදන්න ඕනේ ලංකාවේ පිළිගත් මූල්‍ය වාර්තා කරන ප්‍රමිතීන්ට අනුව LKS and SLFRS මෙන්න මේ ප්‍රමිත වලට අනුව මූල ප්‍රකාශන පිළියෙල කරන එක අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීමක්. එහෙනම් exam එකේ අහන්න පුළුවන් ඔන්න ඕක මූල ප්‍රකාශන පිළියෙල කිරීම කාගේ වගකීමක්ද? දැන් ආය ගැටලුවක් නැහැ. මූල ප්‍රකාශන පිළියෙල කරන එක කාගේ වගකීමක්ද? අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීමක්. ඒක පැහැදිලි. එතකොට දැන් මේ මූල ප්‍රකාශන පිළියෙල කිරීමේ වගකීම අධ්‍යක්ෂක මණ්ඩලයට තියෙනවා. හැබැයි ඩිරෙක්ටර්ස්ලට ෆුල් ටයිම් ඉඳගෙන account සදහා දින්න බෑනේ. ඒක නිසා කම්පැනිට ගන්නව accountant කෙනෙක්. ඒතර accountant තමයි account set එක හදන්නේ. හැබැයි මතක තියාගන්න account set එක accountant හැදුවට ඒකේ වගකීම ගන්න ඕනේ ඩිරෙක්ටර් බෝඩ් එක. accountant කෙනෙක් අරගෙන account set එක හදාගත්තට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ හදන account set එකේ responsibility එක තියෙන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයට. පැහැදිලිද මං කියන එකනේ? හරි. එතකොට මේ මූල ප්‍රකාශන අධ්‍යක්ෂක මණ්ඩලය හදන්නේ කාට දෙන්නද? කාට දෙන්නද? කොටස් හිමියන්ට දෙන්න. එහෙනම් ඔයා accounts වලට ඉගෙනගෙන ඇති මූල ප්‍රකාශන කොටස් හිමියන්ට හදනවනේ. අන්නේ හදන accounts set එක ගැන තමයි මේ අපි දැන් කතා කරන්නේ. එහෙනම් කවුරු විසින් කාට දෙන්න හදපු accounts set එකද? අධ්‍යක්ෂක මණ්ඩලය කොටස් හිමියන්ට දෙන්න හදපු මූල ප්‍රකාශන කට්ටලිය ගැන මේ අපි කතා කරන්නේ. පැහැදිලිනේ? ඔව්. එතකොට මේ හදපු මූල ප්‍රකාශන කට්ටලය කාටද දැන් ඕනේ කාටද මේ දෙන්නේ මෙන්න මේ කම්පැනි කොටස් හිමියන්ට හරිද කම්පැනි කොටස් හිමියන්ට දෙන්න තමයි මේ මූල ප්‍රකාශන හැදුවේ මොකද කම්පැනිට ආයෝජනය කරලා තියෙන කොටස් හිමියෝ ප්‍රතිලාභ බලාගෙන ඒගොල්ලොන්ට අපේක්ෂිත ප්‍රතිලාභය එන්නේ නැත්නම් ඒගොල්ලෝ කොටස් ටික විකුණලා දානවානේ ඉතින් ෂෙයාර් හෝල්ඩර්ස්ලාට තමන්ගේ ආයෝජනය ගැන තීරණයක් ගන්න එපානේ මම මේ කොටස් විකුණනවද තව දුරටත් තියාගෙන ඉන්නවද එහෙනම් මේ ආයෝජන තීරණ ගන්න කම්පැනි ප්‍රතිඵල දිහා බලලානේ කම්පැනි ලාභය මූල්‍ය තත්ත්වය දිහා බලලානේ එහෙනම් ඩිරෙක්ටර්ස්ලට අන්න ඒක තමයි මූල ප්‍රකාශන ඕනේ වෙන්නේ එහෙනම් ඒ මූල ප්‍රකාශන තමයි ඩිරෙක්ටර්ස්ලා මේ හදලා තියෙන්නේ එහෙනම් ඩිරෙක්ටර්ස්ලා account හදලා තියෙනවා ඒ account set එක හදලා තියෙන්නේ කාට දෙන්නද කොටස් හිමියන්ට දෙන්න ඒතර කොටස් හිමියෝ මේ මූල ප්‍රකාශන පරිශීලනය කරලා දැන් තීරණ ගන්න හදනවා මතක තියාගන්න එතකොට මේ account set එක අර ඩිරෙක්ටර්ස්ලා හදපු මූල ප්‍රකාශන පරිශීලනය කරලා කොටස් හිමියෝ තමන්ගේ ආයෝජනය ගැන තීරණ ගන්න හදනවා හරිද අන්නේ මූල ප්‍රකාශන පරිශීලනය කරන්න යද්දී හරිද දැන් මේ කොටස් හිමියෝ මේ තීරණ ගන්න හදන්නේ වෙනත් එක්කෙනෙක් හදපු account set එකක් මත ඉඳගෙන අන්නේ ඩිරෙක්ටර්ස්ලා හදපු මූල ප්‍රකාශන පරිශීලනය කරන්න යද්දී කොටස් හිමියන්ට තියෙන සාධාරණ ගැටලුවක් තියෙනවා මොකද්ද මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ මේ හදලා තියෙන මූල ප්‍රකාශන නිවරදිද නිවරදිද කොටස් හිමියෝ හදලා තියෙන මූල ප්‍රකාශන නිවරදිද හරිද මේ කාටද මේ ප්‍රශ්නේ ඉන්නේ කොටස් හිමියන්ට අපි ඔය නිවරදිද වචනයට තව සමාන වචනයක් දානවා සාවද්දද නිවරදිද කිව්වත් එකයි සාවද්ද කිව්වත් එකයි නේ එහෙනම් මම මෙහෙම කිව්වනම් හරනේ අධ්‍යක්ෂක මණ්ඩලය හදමු මූල ප්‍රකාශන පරිශීලනය කරන්න යද්දී කොටස් හිමියන්ට ගැටලුවක් තියෙනවා මොකද්ද මේ අධ්‍යක්ෂක මණ්ඩලය හදපු මූල ප්‍රකාශන සාවද්දද නැද්ද සාවද්දද නැද්ද
එතකොට මෙන්න මේ මූල ප්‍රකාශන දැන් ඔයා දන්නවා මේ account set එකේ පෙන්වුම් කරන්නේ මොනවද? Account set එකකින් පෙන්වුම් කරන්නේ මොනවද? Company එක account set එකකින් පෙන්වුම් කරන්නේ මොනවද? Account set එක කිව්වට පස්සේ ඔය account set එකේ තියන්නේ මොනවද? ආදායම් ප්‍රකාශනයේ තියෙනවනේ. ආදායම් ප්‍රකාශනයෙන් පෙන්වන්නේ company ලාභද පාඩුද? එහෙම නැත්නම් අපි කියනවා කාර්ය සාධනය. Profitability එක. අන්න කාර්ය සාධනය. කාර්ය සාධනය. එහෙනම් account set එකෙන් පෙන්වන එකක් තමයි සමාගමේ කාර්ය සාධනය. අනිත් එක තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් පෙන්වනවා මොකද්ද? මූල්‍ය තත්ත්වය. මූල්‍ය තත්ත්වය. ඊට පස්සේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙන් පෙන්වනවා මුදල් ප්‍රවාහ. දැන් මේ මූල ප්‍රකාශන කියවට පස්සේ මේක මූල ප්‍රකාශන කට්ටලයක් නේ. මේ මූල ප්‍රකාශන කට්ටලේ මූලික අංග කීයක් තියෙනවද? පහක් තියෙනවා. මොනවද? ආදායම් ප්‍රකාශනය, මූල තත්ත්ව ප්‍රකාශනය, ඊට පස්සේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ස්කන්ධ වෙනස්වීම ප්‍රකාශනය සහ සටහන්. එතකොට මේ account set එකෙන් පෙන්වන්නේ කාරණා තුනක්. මොනවද ඒ කාරණා තුන? කාර්ය සාධනයයි. ඒ කියන්නේ ලාභදායීත්වය, ලාභය, ලාභය. කාර්ය සාධනය, මූල තත්ත්වය සහ මුදල් ප්‍රවාහ. එතකොට මෙන්න මේ තුනනේ මේ account set එකෙන් පෙන්වුම් කරන්නනේ. එතකොට මේ account set එක පරිශීලනය කරගෙන කරන්න යද්දී කොටස් හිමියන්ට එන සාධාරණ ගැටලුව මොකද්ද? මේ මූල ප්‍රකාශන වලින් පෙන්නන. දැන් තා පොඩ්ඩක් අපි ඒක විස්තරාත්මකව කියනවා. අපි කලින් කිව්වේ මොකද්ද? මේ මූල ප්‍රකාශන නිවරදිද? එහෙමත් වෙන විදිහකින් කිව්වොත් සාමද්දද? දැන් තා පොඩ්ඩක් අපි ඒක expand කරනවා. මොකද්ද? මූල ප්‍රකාශන පරිශීලනය කරන්න යද්දී කොටස් හිමියන්ට තියෙන ගැටලුව තමයි මේ මූල ප්‍රකාශන වලින් පෙන්නන මූල තත්ත්වයේ කාර්ය සාධනය සහ මුදල් ප්‍රවාහ සාමද්දද? අරගම තමයි. හරිද? මූල ප්‍රකාශන කට්ටලෙන් පෙන්නන මූල තත්ත්වයේ කාර්ය සාධනය සහ මුදල් ප්‍රවාහ සාමද්දද කියන සාධාරණ ගැටලුව දැන් කාට තියෙනවද? කොටස් හිමියන්ට තියෙනවා. කොටස් හිමියන්ට ওই ගැටලුව තියෙන්නේ ඇයි? ඒගොල්ලෝ බිස්නස් එකට සම්බන්ධ වෙච්ච නැති නිසා. නේ? සම්බන්ධ වෙලා තියෙනව නම් ඔක ප්‍රශ්නයක් නෑනේ. දැන් තනි පුද්ගල ව්‍යාපාරයක අයිතිකාරයට ওই ගැටලුව නෑනේ. ඇයි? එයාම තමයි බිස්නස් එක කරලා තියෙන්නේ. එයාම තමයි account හදනවා නම් හදලා තියෙන්නේ. ඒතකොට එයාට ගැටලුවක් නැහනේ. නේ? හවුල් ව්‍යාපාරයක හවුල් කරුවන්ට ওই ගැටලුව නැහනේ. එහෙනම් පොදු සමාගමක හැම කොටස් හිමියෙක්ම කළමනාකරණයට සම්බන්ධ වෙන්නේ නැති නිසා අර කළමනාකරණයට සම්බන්ධ ඩිරෙක්ටර්ස්ලා හදපු මූල ප්‍රකාශන වලින් පෙන්නන මෙන්න මේ තුන සාමද්දද නැද්ද කියන සාධාරණ සැකය කොටස් හිමියන්ට තියෙනවා. එහෙනම් ඔය සාධාරණ සැකය නැති කරගන්න එපානේ. එහෙනම් සාධාරණ සැකය නැති කරගන්න නම් ඔය මූල ප්‍රකාශන මොනවා කරන්න ඕනද? පරීක්ෂාවකට ලක් කළ යුතුයි. අන්නේ මූල ප්‍රකාශන පරීක්ෂාවට ලක් කරන වැඩේ අපි ඩිරෙක්ටර්ස්ලටම පරීක්ෂා කරන්න කියලා හරියයිද? නැහැ. දැන් කම්පැනි කොටස් හිමියෝ 9000ක් ඉන්නවා. 1000න් 10 දෙනෙක් ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නවා. 990ක්ම ඩිරෙක්ටර් බෝඩ් එකේ නැහැ. ওই 990ට ගිහිල්ලා ඕක චෙක් කරන්න පුළුවන්ද? ඒක අමාරුයිනේ. ඒක නිසා මොකද කරන්නේ? මේ account set එක පරීක්ෂා කරන වැඩේ පවරනවා කාටද? ස්වාධීන පාර්ශවයකට. අන්නේ ස්වාධීන පාර්ශවය තමයි අපි කියන්නේ විගණක කියලා. කවුද විගණක? හරිද? එහෙනම් මේ මූල ප්‍රකාශන පරීක්ෂා කරන වැඩේ පවරනවා විගණකට. ඒතර මේ විගණක කියන පුද්ගලයා මොකද කරන්නේ? මේ මූල ප්‍රකාශන කට්ටලයෙන් පෙන්නන මේ මූල තත්ත්වයේ කාර්ය සාධනය සහ මුදල් ප්‍රවාහ සාවද්දද නැද්ද කියලා එයා චෙක් කරනවා. චෙක් කරලා කොටස් හිමියන්ට කියනවා මේක සාවද්දද නැද්ද කියලා. අන්නේ මේ කියන මුළු ප්‍රොසෙස් එකම තමයි අපි කියන්නේ මොකක් කියලාද? විගණනයක් කියලා. මෙන්න මේ entire process එක තමයි අපි කියන්නේ මොකක් කියලාද? විගණනයක් කියලා. හරිද? මේ සම්පූර්ණ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ මොකක් කියලාද? විගණනයක් කියලා. එහෙමනම් දැන් ඔයා දන්නවා විගණනයක් කරන්න කවුද? විගණනය කරන්න කවුද? මේක කරන්න කවුද? විගණක. හරිද? විගණක. විගණක කරන්නේ මොකද්ද? හරිද? මේ විගණක කියන පුද්ගලයා දැන් මොකද්ද පරීක්ෂා කරන්නේ? මෙන්න මේ මූල ප්‍රකාශන වලින් පෙන්නන මේ කාර්ය සාධනය, මූල තත්ත්වය සහ මුදල් ප්‍රවාහ සාවද්දද, සාවද්ද වේද? මෙන්න මේක මොකක් කරනවද? පරීක්ෂා කරනවා. පරීක්ෂා කරනවා. එහෙම නැත්නම් තහවුරු කරනවා. ඒ තහවුරු කරන්න තමයි මේ විගණක මොකක් කරන්නද? මෙන්න මේ විගණනය කරන්නේ.
විගණක මෙන්න මේ විගණනය කරන්නේ මේ මූල ප්‍රකාශවලින් පෙන්වන මේ මූල තත්ත්වයේ කාර්ය සාධනය සහ මුදල් ප්‍රවාහ සාවද්දද නැද්ද කියන එක තහවුරු කරගන්න තමයි මේ විගණනය කියන එක කරන්නේ. ඉතින් ඒක විගණක කියන පුද්ගලයා කම්පැනි account set එක පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා ඒ account set එකෙන් පෙන්වන මෙන්න මේ කියපු තුන සාවද්දද නැද්ද කියලා චෙක් කරලා විතරක් ඉඳලා හරියයිද? නෑනේ. කොටස් හිමියන්ටනේ දැන් මේක දැනගන්න ඕනේ උනේනේ. එහෙනම් කොටස් හිමියන්ට මේක වාර්තා කරන්න ඕනේ. හරිද? මෙන්න මේක පරීක්ෂා කරලා කොටස් හිමියන්ට වාර්තා කරනවා. හරිද? කාටද වාර්තා කරනවා? වාර්තා කරනවා කාටද? To shareholders. මෙන්න මේක පරීක්ෂා කරලා කාට වාර්තා කරනවද? කොටස් හිමියන්ට වාර්තා කරනවා. එතකොට මෙන්න මේ වාර්තා කිරීමේදී හරිද? විගණක ඉෂු කරන වාර්තාවක්. ඒ වාර්තාවට අපි කියනවා විගණන වාර්තාව. විගණන වාර්තාව. විගණන වාර්තාව. ඔඩිට් රිපෝට්. මේ ඔඩිට් රිපෝට් එක ඉෂු කරන්නේ කාටද? මෙන්න මේ කම්පැනියේ ෂෙයාර් හෝල්ඩර්ස් ලාට. කම්පැනි ෂෙයාර් හෝල්ඩර්ස් ලාට. එහෙමනම් මෙතනදී මේ අහපව් කිව්වොත් මේ විගණක කියන්නේ කවුද? ස්වාධීන පාර්ශවයක්. ඒ ස්වාධීන පාර්ශවයක් වෙච්ච විගණක මොකද කරන්නේ? කම්පැනි මූල ප්‍රකාශන කට්ටලයේ චෙක් කරලා කොටස් හිමියන්ට දෙනවා රිපෝට් එකක්. ඒ රිපෝට් එකට අපි කියනවා විගණන වාර්තාව. ඔඩිට් රිපෝට්. ඔඩිට් රිපෝට්. ඔඩිට් රිපෝට්. එහෙනම් ඔඩිට් රිපෝට් කියන කවුරු කාට දෙන රිපෝට් එකක්ද කියන්න පුළුවන් දැන්. ඔඩිට් රිපෝට් කියන කවුරු කාට දෙන රිපෝට් එකක්ද? විගණක කොටස් හිමියන්ට දෙන රිපෝට් එකක්. ඒකත් හරි. එතකොට විගණක කොටස් හිමියන්ට දෙන මේ රිපෝට් එකෙන් කියවෙන්නේ මොකද්ද? අධ්‍යක්ෂක මණ්ඩලය හදලා තියෙන මූල ප්‍රකාශන වලින් පෙන්නන මූල තත්ත්වයේ කාර්ය සාධනය සහ මුදල් ප්‍රවාහ සාවද්දද නැද්ද කියලා ඔඩිට කියනවා කාටද? කොටස් හිමියන්ට. ඇත්තරම මේ විගණක යාගේ රිපෝට් එකෙන් දෙන්නේ මතයක් නේද? මතයක්. ඔපිනියන් එකක්. අපි කියන ඔපිනියන් එකක්. හරිද? එහෙම නැත්නම් අපි කියන එක තහවුරුවක්. තහවුරුවක්. එහෙම නැත්නම් කියන මේකට සහතික වීමක්. හරිද? තහවුරුවක්. එහෙම නැත්නම් සහතික වීමක් තමයි විගණක එයාගේ රිපෝට් එකෙන් මේ දෙන්නේ. පැහැදිලිද? හරිද? හරි. එතකොට මෙන්න මේ සම්පූර්ණ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ විගණනයක් කියලා. පැහැදිලිද? එතකොට තව පොඩ්ඩක් මේක කිව්වොත් මේ විගණක කියන පුද්ගලයා හරිද? මේ විගණනය කියන වැඩේ කරන්න මේ විගණක කියන පුද්ගලයානනේ. ඒතර විගණක කියන පුද්ගලයා මේ විගණනය කරද්දී එයාට කැමති කැමති විදිහට මේ වැඩේ කරන්න පුළුවන්ද? බෑ. මේ විගණක මෙන්න මේ විගණනය කියන කාර්ය කරන්න ඕනේ. චාර්ටඩ් ඉන්ස්ටිටියුට් එකේ ඒකට දාලා තියෙනවා ගයිඩ්ලයින්. දැන් උදාහරණයක් විදිහට account set එක හදන වගේ කීම තියෙන කාගේ අතේද? මේ අර අපි කිව්වේ account set එක හදන වගේ කීම තියෙන කාගේ අතේද? මේ මූල ප්‍රකාශන හදන වගකීම තියෙන කාගේ අතේද? අධ්‍යක්ෂක මණ්ඩලයේ අතේනේ. අධ්‍යක්ෂක මණ්ඩලයේ මේ account set එක හදන්න ඕනේ කිව්වේ account set එක හදන්න ඕනේ ගිණුම් ප්‍රමිතිවලට අනුවනේ. ඒතර ඩිරෙක්ටර්ස්ලා account හදන්න ඕනේ ගිණුම් ප්‍රමිතිවලට අනුව. ඒතර ගිණුම් ප්‍රමිති එකක් නෙවෙයිනේ තියෙන්නේ. එක එක ඒරියා වලට එක එක ගිණුම් ප්‍රමිති තියෙනවා. තොගවලට LKS 2, fixed set වලට LKS 16. හරිද? අන්නේ මේ එක එක ඒරියාස් වලට එක එක ගිණුම් ප්‍රමිති තියෙනවනේ. එතරේ ගිනුම් ප්‍රමිතිවල හැටියට නේද account set එක හදන්න ඕනේ. ඔව්. එහෙනම් මේ account set මේ ගිනුම් ප්‍රමිති පනවල තියෙන වරලත් ගණකාධිකාරී ආයතනයනේ. ඒතර වරලත් ගණකාධිකාරී ආයතනයේ පනවල තියෙන ගිනුම් ප්‍රමිතිවලට account set එක හදනවා වගේ විගණකවරයෙක් කම්පැනි එක විගණනයක් කරද්දී ඒ විගණනය කරන්නේ කොහොමද කියන එකටත් chartered institute එක දාලා තියෙනවා ප්‍රමිත වගේ. හරිද? account හදන්න දාලා තියෙන ප්‍රමිති වලට අපි කියන මොනවා කියලාද? accounting standard. නේ? ගිණුම් ප්‍රමිති. එහෙනම් විගණනය කරන්න දාලා තියෙන ප්‍රමිති වලට අපි කියන මොකක් කියලාද? විගණන ප්‍රමිති. auditing standard. හරිද? එහෙමනම් මතක තියාගන්න මෙන්න මේ විගණනය කරන්නේ හරිද? මේ විගණනය කරන්න ඕනේ විගණන ප්‍රමිති වලට අනුව. හරිද? මේක කරන්න ඕනේ විගණන ප්‍රමිත වලට අනුව. හරිද? විගණන ප්‍රමිත. විගණන ප්‍රමිත. auditing standard.
auditing standard. හරිද අපි කියන ශ්‍රී ලංකා auditing standard SLA US ශ්‍රී ලංකා auditing standard පැහැදිලිද මං කියන එක? අර accounting standard තියෙනවනේ එක එක areas වලට වෙන වෙනම ගිණුම් ප්‍රමිත අන්න ඒ වගේ audit එකකත් එක එක areas තියෙනවා. ඒ areas වලට එක එක ප්‍රමිත තියෙනවා. නැතුව auditing standard එකක් නෙවෙයි තියෙන්නේ. හරිද? හරිද? මේ විගණනයට අදාළ ප්‍රමිත තියෙනවා කීපයක්. පටන් ගන්න SLA US දෙසීයේ හරිද මේක ඉවර වෙනවා 720 එකෙන් එතනින් අදහස් වෙන්නේ 520ක් තියෙනවා කියලා අතරින් පතර නම්බර් නැහැ 200 තියෙනවා ඊට පස්සේ 210 තියෙනවා 220 230 240 250 ඔන්නෝම තියෙනවා හරිද ආ එහෙමනම් මේ විගණන ප්‍රමිති කියන්නේ මොනවද දැන් විගණන ප්‍රමිති කියන එකට ඔයාලට අදහසක් කියන්න පුළුවන් විගණන ප්‍රමිත කවුරු විසින්ද අනුකූල වෙන්න ඕනේ අනුගමනය කරන්න ඕනේ විගණකවරයෙක් සමාගමක විගණනයක් කරද්දී තමයි මේ විගණන ප්‍රමිත වලට අනුකූල වෙන්න ඕනේ හරිද එතකොට මේ විගණන ප්‍රමිත වල කියලා තියෙන්නේ විගණනයක් කරන්නේ කොහොමද කියලා පැහැදිලිනේ එහෙනම් ඒ ප්‍රමිත වල හැටියට විගණනය කළ යුතුයි ඒ විගණනය කරලා කොටස් හිමියන්ට report එකක් දෙනවා ඒ report එකකින් කියවෙන්නේ මොකද්ද අර අධ්‍යක්ෂක මණ්ඩලය හදපු මූල ප්‍රකාශන වලින් පෙන්නන මූල තත්ත්වයේ කාර්ය සාධනය සහ මුදල් ප්‍රවාහ සාවද්දද නැද්ද කියන එක පිළිබඳ විගණකවරයාගේ මතයක් තමයි මේ report එකෙන් ලබා දෙන්නේ. හරිද? ඉතින් මෙන්න මේ report එක ලබා දෙන ක්‍රියාවලිය තමයි අපි කියන්නේ විගණනය කියලා. හරි. පැහැදිලිනේ? ඔව්. එතකොට අපේ syllabus එකේ මොනවද මේ කතා කරන්න හදන්නේ? එහෙනම් syllabus එකේ කතා කරන්න හදන්නේ මොකද්ද මේ විගණක කියන පුද්ගලයා විගණනය කරන්නේ කොහොමද කියන එක තමයි අපි syllabus එකේදී කතා කරන්නේ එහෙමනම් විගණනය කරද්දී අනුගමනය කරන්න ඕනේ එහෙම නැත්නම් විගණනය කරන්න ඕනේ විගණන ප්‍රමිත වල හැටියටනේ එහෙනම් අපේ syllabus එකේ අපි කතා කරන්නේ මෙන්න මේ විගණන ප්‍රමිත පැහැදිලිද එහෙනම් මේ විගණන ප්‍රමිත අංග 200න් පටන් අරගෙන 720 වෙනකම් තියෙන ප්‍රමිත තමයි අපි අපේ syllabus එකේදී කතා කරන්නේ පැහැදිලිනේ හරි එහෙනම් මං හිතන ඔයාට මූලික අවබෝධයක් දැන් මේ විගණනය කියන එකේ යටතේ ඔයාට තියෙනවා කියලා හරිද එතකොට මේ 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 big picture සම්පූර්ණ මේ අපේ syllabus එකේ මොකද්ද මේ කරන්න හදන්නේ කියන එකේ සම්පූර්ණ පින්තූරය දැන් ඔයාට මං හිතනවා පැහැදිලි කියලා හරිද ඉතින් මේක ලියා ගන්න ඕන නම් වීඩියෝ එක නතර කරලා මේ හැම ඔඩිටින් වල හැම පාඩමකම මම ෂෝට් නෝට් එකක් දෙනවා ඒ ෂෝට් නෝට් එක ඔයා CR පොතක් ඔඩිටින් වලට තියාගන්න හැම පාඩමක්ම සමරයිස් කරගන්න මේක තනිකර පාඩම් කරන්න තියෙන සබ්ජෙක්ට් එකක් හැබැයි ඉන්ටරෙස්ටිං සබ්ජෙක්ට් එකක් ඔයාට අහුවෙලා නැහැ මේකේ තියෙන වචන හරි අලුත් ඒක නිසා මුල ඉඳලම හරියට වැඩේ කරගෙන යන්න හොඳට එක්සෑම් එකේදී මූණ දෙන්න පුළුවන් අලුත් සබ්ජෙක්ට් එකක් කට්ටිය කිව්වොත් මේක අමාරුයි කියලා ඇත්තටම අමාරු නැහැ හරියට කරේ නැත්නම් අමාරුයි. ඉතින් හරියට මුලින් ඉඳලා කරන්න. හරිද? ඉතින් හැම පාඩමකටම දෙනවා ෂෝට් නෝට් එකක්. ඒ ෂෝට් නෝට් එක ඔයා අනිවාර්යෙන් ලියා ගන්න, ගහ ගන්න මේ පාඩම බලන ගමන්. හරිද? හරි. ඊට පස්සේ මම පොඩ්ඩක් පෙන්නන්නම්. දැන් අපි කිව්වනේ ඔඩිට් එකක ඔඩිටර් කෙනෙක් මේ කම්පැනි මූල ප්‍රකාශන චෙක් කරලා දෙන්නේ ඔඩිට් report එකක් කියලානේ. කාටද මේ report එක දෙන්නේ කොටස් හිමියන්ට. එහෙනම් මේ කොටස් හිමියන්ට දෙන මේ උදාහරණයක් මේ තියෙන්නේ සිංගර් එකේ කොටස් හිමියන්ට KPMG කියන audit firm එක දීපු report එකක්. හරිද? 2021 වි audit එක කරලා සිංගර් එකේ කොටස් හිමියන්ට දුන්න report එක. හරිද? මේක මම නිකන් පේනන දැන් අපි ඔයාට අදහසක් ගන්න දැන් අපි කියවනේ විගණක කියන පුද්ගලයා කම්පැනි මූල ප්‍රකාශන චෙක් කරලා ඒ මූල ප්‍රකාශන සාවද්දද නැද්ද කියන එක පිළිබඳ මතයක් කොටස් හිමියන්ට දෙන එකක් නෙමේ විගණනය කියන්නේ එහෙනම් මෙතනදී දෙනවනේ report එකක් අන්නේ report එකට අපි කියව මොනවක් කියලාද audit report කියලා එහෙනම් මෙන්න ඒ වගේ audit report එකක් මේ
ඉන්ඩිපෙන්ඩන් ඔඩිටර්ස් රිපෝට් ස්වාධීන විගණකවරයාගේ වාර්තාව. එතකොට දැන් ලංකාවට මින්න එක ඔඩිට කෙනෙක් නෙවෙයිනේ නේ. අපි ඔක ඉස්සරහට කතා කරනවා කම්පැනි එක විගණනයක් කරන්නේ සුදුසුකම් තියෙන කට්ටිය ඉන්නව ගොඩක් ලංකාවේ නේ. වර්ලත් ජනකාධිකාරීවරුන්ට පුළුවන් කම්පැනි එක විගණනයක් කරන්න. එතකොට ලංකාවට ඉන්න චාර්ටර්ඩ් අකවුන්ටන්ට්ලා එක්කෙනෙක් නෙවෙයිනේ, ගොඩක් ඉන්නෝනේ. ඉතින් ඒගොල්ලෝ ඔඩිට් ෆර්ම් දාගෙන කම්පැනි වල ඔඩිට් කරනවා. ඉතින් සිංගර් එකේ 2021 ඔඩිට් එක කරලා තියෙන අන්න එහෙම ඔඩිට් ෆර්ම් එකක් වෙච්ච මෙන්න මේ KPMG කියන ඔඩිට් ෆර්ම් එක. ඒතර ලංකාවටම තියෙන KPMG කියන ෆර්ම් එක විතරක් නෙමෙයි, තව ෆර්ම් තියෙනවා. හරිද? ඒතර මේ KPMG කියන ෆර්ම් එක තමයි සිංගර් එකේ ඔඩිට් එක කරලා තියෙන්නේ. ඒතර මෙන්න ඔඩිට් එක කරලා ෂෙයාර් හෝල්ඩර්ස් වල රිපෝට් එක දෙනවා. හරිද? මෙන්න මේ රිපෝට් එකෙන් කියන ඔපිනියන් අන්න දැක්කද? මේ විගණකවරයාගේ ඔපිනියන් එක. හරිද? විගණකවරයාගේ ඔපිනියන් එක දෙනවා සිංගර් එකේ කොටස් හිමියන්ට. ඒතර මෙතන කියන්නේ මේ බලන්න. මේක මම ඩීටේල් කියන්නේ නැහැ. ඔකතේ දැන් මොක තේරෙන්නේ නැති හින්දා මේකේ අන්තිමේට කියනවා මේ බලන්න. In our opinion, the accompanying financial statement of the company and group give a true and fair view of the financial position, ඒ කියන්නේ මූල තත්වය, ඊට පස්සේ financial performance, ඒ කියන්නේ මූල කාර්යසාධනය, and cash flow, මුදල් ප්‍රවාහ. In our opinion, අපගේ මතය අනුව මූල තත්වය, මුදල් ප්‍රවාහ සහ කාර්යසාධනය සත්‍ය හා සාධාරණයි කියලා අන්න මතය දීලා තියෙනවා. ඒක ඩීටේල් ඉස්සරහට කතා කරනවා. හරිද? දැන් මේ අයිඩියා එකක් ඔයාලට කියන්න ඕනේ. මෙන්න මේ කියන ඔඩිට් රිපෝට් එක. හරිද? මේ තියෙන හැම ඔඩිට් රිපෝට් එකක්. මේක ඉතින් පිටු ගානක් යනවා. හරිද? පිටු ගානක් ගිහිල්ලා අන්තිමේට සයින් කරලා මෙන්න මේ දෙනවා මේ චාර්ටර්ඩ් අකවුන්ටන්ට් කියලා සයින් කරලා දෙන රිපෝට් එකක් තමයි අපි මේ කියන්නේ ඔඩිට් රිපෝට් එකක් කියලා. හරිද? ඉතින් මේවා විස්තරාත්මකව අපේ සිලබස් එකේදී අපි කතා කරනවා. හරිද? එතකොට විගණනය කියන්නේ මොකක්ද කියලා මම හිතනවා ඔයාට දැන් අවබෝධයක් තියෙනවා. හරිද? ඒතර මේ විගණනය කියලා කියන්නේ අර අධ්‍යක්ෂක මණ්ඩලය හදපු මූල ප්‍රකාශන පරීක්ෂා කරලා මේ විගණක කියන ස්වාධීන පාර්ශ්වය පරීක්ෂා කරලා සමාගමේ කොටස් හිමියන්ට රිපෝට් එකක් දෙන ක්‍රියාවලියක් තමයි අපි මේ ඔඩිට් කියලා කියන්නේ. එතකොට අපේ සිලබස් එකේදී අපි කතා කරන්න හදන්නේ මොකද්ද? මෙන්න මේ විගණනය කරන්න ඕනි විගණන ප්‍රමිතවල හැටියට අන්නේ ප්‍රමිත විස්තරාත්මකව කතා කරන එක තමයි අපි අපේ සිලබස් එකේදී කතා කරන්න හදන්නේ. හරිද? එහෙනම් මම හිතනවා දැන් ඔයාලට මූලික අවබෝධයක් අපේ මේ පළවෙනි සෙෂන් එකෙන් ඔයාට ලැබෙන්න ඇති කියලා. එහෙනම් මේ සෙෂන් එකත් බලලා ඉතුරු සෙෂන් වලට ඉතුරු සෙෂන්ස් ටිකත් බලලා මේ සම්බන්ධ ගැටලු තියෙනවා නම් අපේ ගෲප් වලට ඔයාට යොමු කරන්න පුළුවන්, නැත්නම් අහන්න පුළුවන් අපේ ලයිව් පන්ති වලදී. හරිද? හරි, එහෙනම් ඊළඟ සෙෂන් එකත් එක්ක හම්බෙමු.